අයිබෝවන් HSQ චැනලට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නා මේ තියෙන ඉන්ධන අර්බුදය හමුවේ අපිට මේ QR කෝඩ් එකක් ඒ කියන්නේ ජාතික ඉන්ධන හැඳුනුම් පතක් භාවිතයෙන් අපිට ඉන්ධන ලබා ගන්න විදිහට තමයි දැන් ඒගොල්ලෝ සිස්ටම් එක හදලා තියෙන්නේ. ඉතින් මම අද කතා කරන්න යන්නේ මේ QR කෝඩ් එක කොහොමද ලස්සන හැඳුනුම් පතක් ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ ජාතික හැඳුනුම් පත වගේ ලැමිනේට් කරලා ලස්සනට හදා ගන්න පුළුවන් විදිහක් ගැන තමයි අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ. ඉතින් මේකට ඔයගොල්ලන්ට මොකප් ෆයිල් එකක් විදිහට තමයි ඒ කියන්නේ මොකප් ආට් එකක් විදිහට මේක එඩිට් කරගන්න විදිහ තමයි ඔයගොල්ලන්ට මම කියන්න යන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට පල්ලිය ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා ඇති ලින්ක් එකක් ඉදේ ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයගොල්ලෝ මේ ලින්ක් එකෙන් යන්න ඕනේ මුලින්ම මේ මොකප් ෆයිල් ටික ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඒකට මේ විදිහට තමයි ඒ ෆයිල් එක ඕපන් වෙන්නේ ඒ ලින්ක් එක. ඉතින් ඒකට ගිහිල්ලා මේ විදිහට මේ ඉමේජ් හතර ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මේකෙන් කැමති ඉමේජ් හතරක් ඔයගොල්ලන්ට ID එක හදාගන්න ඕනේ මොන විදිහටද කියලා බලලා. ඉතින් මම මේ ඉමේජ් හතරම ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ තියෙන ඉමේජ් හතරෙන් කැමති එකක් මෙතනදී ඩවුන්ලෝඩ් කරගන්න මේ විදිහට ගිහිල්ලා. ඉතින් මේකෙන් කැමති එකට ඔයගොල්ලෝ QR කෝඩ් එක දාගෙන ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ ID එක හදාගන්න. ඉතින් මේකෙන් ඕන එකක් ඔයගොල්ලන්ට වළංගු වෙනවා. ඉතින් ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේකට අවශ්‍ය වෙන ඔයගොල්ලන්ට එක ඇප් එකක්. ඉතින් මේක පික්සාර්ට් ඇප් එක හරහා තමයි මම ඔයගොල්ලන්ට මේක හදලා පෙන්නන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් කැමති ඇප් එකක් හරහා මේක එඩිට් කරගන්න. ඉතින් වැඩි කතා නැතුව දැන් අපි වීඩියෝ එකට යන් ඔයගොල්ලන්ට පුළුවන් මේ ඉමේජ් හතර ඩවුන්ලෝඩ් කරගත්තාන් පස්සේ ඔයගොල්ලන්ට තියෙන ඕනම ඇප් එකක් ඉතින් ඔයගොල්ලෝ මුලින් වීඩියෝ එක බලලා ඉන්න මේකේ කරගන්න තියෙන පොඩි වැඩක් විතරයි. එතර මේකේ කිසිම දෙයක් හදාගන්න නැහැ. ඉතින් ඔයගොල්ලෝ දන්නවනම් ඔයගොල්ලන්ට මේක තව වෙන වෙන විදිහට එඩිට් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් දැන් මම මේ විදිහට මගේ පික්සාර්ට් ඇප් එක ඕපන් කරගන්නවා. ඉතින් ඔයගොල්ලොනුත් පික්සාර්ට් ඇප් එක හරි ඔයගොල්ලොන්ගේ වෙන කැමති ඇප් එකක් මේකට යූස් කරන්න පුළුවන්. ඉතින් මුලින් වීඩියෝ එක බලලා ඉන්න ඔයගොල්ලන්ට මේකේ වැඩිය මුකුත් කරන්න දෙයක් නැහැ. ඉතින් මම මේ විදිහට පික්සාර්ට් ඇප් එක ඕපන් කරගන්නවා. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් ඔයගොල්ලොන්ගේ තියෙන කැමති ඇප් එකක් ඕපන් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා දැන් පල්ලෙහා තියෙනවා ප්ලස් මාක් එක. ඉතින් මම මේ ප්ලස් මාක් එක ක්ලික් කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපි මේ ඩවුන්ලෝඩ් කරගත්ත මොකක් ෆයිල් එකේ තියෙන ඉමේජ් එක ඔයගොල්ලෝ මුලින්ම මෙතනදී ඇඩ් කරගන්න ඕනේ. ඉතින් එහෙම ඇඩ් කරගත්තාන් පස්සේ ඔයගොල්ලන්ට පේනවා පල්ලෙහා තියෙනවා බාරයක්. ඉතින් ඒකේ තියෙනවා ඇඩ් ෆොටෝ කියලා. ඉතින් මේ ඇඩ් ෆොටෝ කියන එක තමයි ඔයගොල්ලෝ ඊළඟට ක්ලික් කරගන්න ඕනේ. ඉතින් එහෙම ක්ලික් කරගත්තාම අපව අපේ ගැලරි එක ඕපන් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ QR කෝඩ් එක ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගත්ත සයිට් එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගත්ත QR කෝඩ් එක මේ විදිහට ගන්න ඕනේ. ඉතින් එහෙම අරගෙන ඔයගොල්ලන්ට ඔගොල්ලොන් දකින්න ඇති අපි ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එකේ තිබ්බ QR කෝඩ් එකේ සයිස් එකට මේක හදා ගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒකේ ඔයගොල්ලොන් ඇඩ් කරගත්ත ෆොටෝ එකේ ඔයගොල්ලන්ට පේනවා පල්ලෙහා දකුණු අත පැත්තේ පල්ලෙහාම තියෙනවා සයිස් එක ලොකු ගන්න පුළුවන් මාක් එකක්. ඒ වගේම ඊට දකුණු අත පැත්තේ උඩ තියෙනවා රොටේට් කරන්න පුළුවන් එහාට මෙහාට කරකවන්න පුළුවන් ඒ QR කෝඩ් එක. ඉතින් ඔයගොල්ලන්ට පේන්න ඇති අර තිබ්බ QR කෝඩ් එකේ සයිස් එකටම අපිට මේක හදා ගන්න පුළුවන්. ඉතින් එහෙම හදාගත්තොත් තමයි අපිට ඇත්තට මේ ක්වොලිටියට මේක හදා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මම කියන්න ඕනේ මේකේ තව ඉෆෙක්ට් තියෙනවා. ඉතින් එක එක ඉෆෙක්ට් දාලා ඔයගොල්ලන්ට මේක තව ලස්සන කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම නම් ඒ වගේ නද ඔයගොල්ලොත් ඒක කතා කරන්න යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් තව මේකේ පික්සාර්ට් එකේ නම් එක එක ජාති ඉෆෙක්ට් තියෙනවා. ඉතින් ඒ ඉෆෙක්ට් භාවිත කරලා මේක තවත් ලස්සන කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඊළඟට මේක මම සේව් කරගන්න විදිහ කියනවා ඔයගොල්ලන්ට. ඉතින් ඔයගොල්ලෝ පේනවා උඩ තියෙන ඩවුන්ලෝඩ් වගේ මාක් එකක් කැන්සල් රීඩෝ එකට පස්සේ ඩවුන්ලෝඩ් මාක් එකේදී ඒක ක්ලික් කරගත්තාම ඔයගොල්ලෝ පේනවා සේව් ටු ඩවුන්ලෝඩ් කියලා ගැලරි කියලා ආවා. ඊට පස්සේ මේ විදිහට අපිට ෂෙයා කරන්න හැකියාවක් තියෙනවා. අපි කැමති ඕනම ඇප් එකක් කරා ඔයගොල්ලෝ පේනවා මෙතන තියෙන ඇප් ඔක්කොම. ඉතින් මෝ කියන එකේ තව ඇප් තියෙනවා. ඉතින් ඒ වගේම අපිට සේව් කරගන්න ඕන විදිහ ටිකක් තිබ්බා. ඉතින් මේ විදිහට තමයි ඔයගොල්ලන්ට අන්තිම අවුට්පුට් එක එන්නේ මේ විදිහට. ඉතින් අද මම ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න හිටියේ මේ දේවල් ගැන තමයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයගොල්ලන්ට අපි ඩවුන්ලෝඩ් කරපු අනිත් හැම ඉමේජ් එකකටම මේ විදිහට ඔයගොල්ලන්ගේ QR කෝඩ් එක ඇඩ් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට QR කෝඩ් එක ඇඩ් කරගෙන ඔයගොල්ලන්ට ලස්සන මේක ඉෆෙක්ට් දාලා එඩිට් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක මම කියන්න ඕනේ මේ QR කෝඩ් එකට කිසිම හානියක් වෙන්නේ නැති විදිහට මේක ඔයගොල්ලෝ එඩිට් කරගන්න. ඉතින් කිසිම ඉෆෙක්ට් එකකින් මේක වෙන්නේ නැහැ. ඉතින් ඒක උඩ මොන හරි දෙයක් ඔයගොල්ලෝ ඇන්දොත් ඒක උඩින් ඉමේජ් එකක් එහෙම දැම්මොත් තමයි මෙතනදී ඔයගොල්ලෝගේ QR කෝඩ් එකට හානියක් වෙන්නේ. එහෙම වුණොත් ඔයගොල්ලන්ට මේ ඉන්ධන බලපත්‍රයෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ හොඳ නැණ අනිවාර්යයෙන් යාළුවෝ කිට දැනගන්න ෂෙයා කරන්න. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න මතක ගන්න එපා. ඉතින් අපිත් එක්ක එකතු වෙන ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.